අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධානපාත විකාශය සමගින් මම අචනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකල මෙරට පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය මහනුවර දී විවෘත වෙයි ගුවන්තොටුපළ නැවත විවෘත වෙයි පළමු ගුවන් යානය කටාර් සිට පැමිණෙයි අද දිනය තුල විදේශීය සංචාරකින් සමග ගුවන් යාන රැසක් ශ්‍රී ලංකාවට ගුවන්යානාවල මගින් සංඛ්‍යාවත් 75 ඉක්මවා පැමිණෙයි. මෙරටදී කොවිඩ් එන්නත නිපදවීමට ඇති නීතිමය තත්ත්වය ස්වාබලයි. ශ්‍රී ලංකාව තුල වැඩිම එන්නත් සංඛ්‍යාවක් සිදු කළ දිනය බවට ඊයේ දිනේ පත්වෙයි. ගත වූ මාසය තුල කොවිඩ් මරණ 800 ඉක්මවයි. මැයි මාසේ රෝගීන් සංඛ්‍යාවත් 78000 ඉක්මවායයි. ඊයේ දිනේ කොවිඩ් මරණ 43ක්. කොවිඩ් රෝගීන් 8000ක් සමාජයේ තත්ත්වය බරපතලයි රජයේ වෛද්‍ය නිලධාරීන් හෙලි කරයි ගිනිගත් MV Express නෞකාවට ජලය පිරීම හේතුවෙන් නෞකාවේ පිටුපස කොටස ගිලා බසි තත්ත්වය නිරීක්ෂණයට නාවික හමුදාවේ 9 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක් ලුණු පරිභෝජනයට කිසිසේත් බියවන්න එපා ඉදිරි වසරක කාලය සඳහා ලුණු මිලත් අද සිට අඩු කරයි ඇමති බන්දුල කියයි වල් මරන්න යෙදු වල් නාශක වලින් ගොයම මැරිලා තනකොළ සරුවට වැවිලා හවරන ගොවීන්ගේ අවනඩුව ප්‍රශ්නේ ඇත්තේ නීතියේද නීතිය ක්‍රියාත්මක වීමේද අද white and black දැන් දේශීය පුවත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක බසින් යලි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පීවරගෙන තිබෙනවා මේ අතර මෙරට භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීම අද පෙරවරුවේ සිදු කෙරුණා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද මහනුවරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දෙනු ලැබුවා. මහනුවර වැවරවුමේ සංඝරාජ මහවතේ පිහිටි ඩෙවෝන් හෝටලිය මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි ශ්‍රී තලදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළේ. කොවිඩ් රෝගී වලඳුන ලංකාවේ ඕනෑම ප්‍රදේශක භික්ෂුන් වහන්සේලාට පහසුකම් සැපයීම තමයි මේකේ අරමුණ වුණේ. එකී බලාපොරොත්තු ඇතුව තමයි මේ ස්ථානය මේ වසංගතයට ගොදුරු වෙන ඕනෑම බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය ස්ථානයක් හැටියට රෝහලක් හැටියට අද භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජන සඳහා අද විවෘත කරන දවස. මේ සඳහා විශේෂයෙන්ම මහනුවර මහරෝලේ අධ්‍යක්ෂතුමන් ඇතුළු වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉදිරිපත් වීම කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ඩෙවොන් සමූහ ව්‍යාපාරී අධිපති ගාමිණි වීරරත්න මැතිතුමන් ඒ වගේම ගරු දීවල්ලි මැතිතුමන් තමයි මූලික වශයෙන් මේ සියලු කටයුතු සම්පාදනය කරන්නට කැප වුණේ. රට තුල පවතින කොවිඩ් අවදානම් තත්ත්වයේ හමුවේ පසුගිය 21 වනදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපළ වසා දැමීමට පියවර ගැනුණා. කෙසේ වෙතත් දින 10ක් පුරා පැවති අදාළ තහනම අද ඉවත් කෙරෙනු අතර අද සිට ගුවන්තොටුපළ යලි විවෘත කෙරුණා. එලෙස ගුවන්තොටුපළ යලි විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් යානය ඌයේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්. අද අලුයම 2:15ට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරන ගුවන් යානෙන් මගින් 53 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව UL 218 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 116ක්, UL 206 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 120ක්, UL 226 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 120ක්, UL 1264 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 92ක් හා UL 202 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 66 දෙනෙකු පැමිණ ඇති බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සියතපක විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන් සියලු දෙනා දින 14ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස විදේශ සංචාරකීන්ට පැමිණීමේදී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන අතර ඊට අනුව එක් ගුවන් යානයකින් පැමිණිය හැක්කේ මගින් 75කට පමණයි. දින 14ක් නිරෝධායනය විය යුතු යන මූලික කරුණද ඊට ඇතුළත්. මේ අතර අද දින ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි අද වෙනකොට ඉන්දියාවත් ඒ වගේම වියට්නාමයේ සංචාරකීන් දින 14ක් තුල උන් ඇතුළත උන් ඒ රටවල ඉඳලා තියෙනවනම් උන්ව ලංකාවට ගෙන්නන්නේ නැහැ නැත්නම් ඉතින් සාමාන්‍ය පරිදි දැන් සංචාරකයෝ හා ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට එන්න පුළුවන් විදිහට හදලා තියෙනවා මේක අලුත් දෙයක් නෙමෙයි මේක ක්‍රියාත්මක වෙච්ච දේ తాවකාලිකව ගුවන්තොටුපළ වැහුවා විවෘත කරාම ආපහු මුල ඉඳන් අර කටයුතු ක්‍රියාත්මක වෙනවා එයාපෝට් එක වහලා තියන්න බෑ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ එයා බොහෝ දෙනෙක් ඒගොල්ලන්ට එන්න ඉල්ලීම් කරනවා එයාට ඒ අවස්ථාව දෙන්න ඕනේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත් තේන ලක්ෂපාන මොරහේන
ගම හම්පතාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 34 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. හුදකලා කර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා ලබාගත් PCR පරීක්ෂණ වාර්තා අනුව පුද්ගලයන් 27 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2912 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලයන් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි පුද්ගලයන් 2882 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 490ක් ලෙසයි. ගම්පහින් 322ක්, කරුතරින් 260ක්, ගාල්ලෙන් 94ක්, මාතරින් 33ක්, හම්බන්තොටින් 102ක්, රත්නපුරෙන් 98ක් වාර්තා වී ඇති අතර කැගලින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 36ක්, මොනරාගලින් 7ක්, බදුල්ලෙන් 65ක්, නුවරළියෙන් 13ක්, මහනුවරින් 261ක් වාර්තා වී තිබෙනවා. මාතලෙන් 126ක්, මඩකළුපෙන් 150ක්, අම්පාරෙන් 50ක්, ත්‍රිකුණාමලෙන් 111ක්, අනුරාධපුරෙන් 124ක්, පොළොන්නරුවෙන් 57ක්, කුරුණෑගලින් 145ක් වාර්තා වී ඇති අතර පුත්තලමින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 91ක්, වවුනියාවෙන් 16ක්, මන්නාරමෙන් 46ක්, මුරිතිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 9ක්, කිලිනොච්චෙන් 27 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149ක්. ඒ අනුව ගත වූ මාසයක කාලය තුලදී පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් 78217 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 186000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 43ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් කොවිඩ් මරණ 4ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 39 මැයි මස 20 වනදා සිට මැයි මස 30 වනදා දක්වා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. වයස අවුරුදු 55ට වඩා අඩු පුද්ගල මරණ 9ක්ද ඊයේ දින වාර්තා වී ඇති අතර වයස අවුරුදු 24ක තරුණියක්ද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසය තුලදී පමණක් මෙරටින් කොවිඩ් මරණ 811ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1484 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් මර්ධන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන ලබන වැඩපිළිවෙලට සහාය දැක්වීමක් ලෙස රතු කුරුස සමාජය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. අපිට එන්නත් කරණය PCR පරීක්ෂණ සිදු කිරීම ආයතන පරීක්ෂා වගේ කාර්යයන් වලට අපිට අපේ කාර්ය මණ්ඩලයේ නිතරම විවිධ ස්ථාන වලට යැවීමට සිද්ධ වෙනවා. ඒ නිසා එකවර කණ්ඩායම් රාශියක් එක වෙලාවම පිටස්තර ස්ථානවලට යැවීමේදී යම් දුෂ්කරතා තියෙනවා ප්‍රවාහන පාසුකම් සැලසීමට. ඒ අනුව ඒ දුෂ්කරතාව මග හරවා ගැනීම සඳහා අපිට උදව් වීමට ඉදිරිපත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ උබර ආයතනය. ඒ අය අපිට ලබා දුන්න පහසුකමක් අපේ කාර්ය මණ්ඩලයේ කිසියම් විශේෂ රාජකාරියකට යැවීමට සිද්ධ වෙනවා නම් එයාගෙන් ඉල්ලීමක් කළොත් ඒ ප්‍රවාහන පාසුකම් නොමිලේ අපේ කාර්ය මණ්ඩලයට ලබා දෙනවායි කියලා. මේ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ බස්නාහිර පළාතේ හඳුනාගත් විශේෂිත ආයතන වලට, ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරුන්ට, විවිධ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා යටතේ ඉන්න ආයතන වලටින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට. මේ අතර ඉල්ලීම් 15ක් මුල් කරගෙනමින් සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාපතව එළඹෙන තුන්වනදා පැය 4ක විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාන්ත්‍රණය අද බරපතල විදියට පිරිහිලා තියෙන්නේ. ඒගොල්ලෝ තෝරාගත් ගජමිතුරු හවුලක් එක්ක පරිපාලනය කරන තත්වයකට පත් වෙලා තියෙන නිසා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි ඉල්ලනවා මහ ජනතාවගෙන් සමාව අපිට මේ වෙලාවේ අරගලයක් ගැන කතා කරන්න වෙන එක ගැන. නමුත් සෞඛ්‍ය සේවාව නිරෝගීව ඉස්සරහට ගෙනියන්න නම් අපිට ඒක කතා කරන්න වෙනවා. ඒ නිසා සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා ලබන 3 වෙනිදා පැය 4ක විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා. මේ පැය 4ක විරෝධතා ව්‍යාපාරය අපි පවත්වන්නේ තෝරාගත් රෝහල් කිහිපයක පමණයි. ඒ තෝරාගත් රෝහල් කිහිපයක පමණක් අපි මේක අවම වශයෙන් පවත්වන්නේ මේ රටේ මිනිස් සුන්ට මහජනතාවට අපහසුතාවයක් වීම අවම කරන්න. නමුත් ඒකට ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපිට මේ தત્ත්වය තවත් බැරෑරුම් විදිහට ගන්න වෙනවා. සමස්ත රෝහල් පද්ධතිය මේක ව්‍යාප්ත කරන්නට වෙනවා. වර්ධන ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. එනිසා අපි ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් 15ක් මේවා සරල ඉල්ලීම් 15ක් අපි ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලීම් 15 පිළිබඳව සාකච්ඡාවකට එළඹෙන්න මේක සැහැල්ලුවට ගත්තොත් අපිට ඉදිරි ක්‍රියාමාර්ග වලට යන්න වෙනවා. කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක වසින් යලි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානියේ මුල්වරට හඳුනාගත් වෛරස් ප්‍රභේදය වෙන B117 යන වෛරස් ප්‍රභේදය ඇල්ෆා ලෙසත්
B1.351 දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස් ප්‍රභේදය බීටා ලෙසත් ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් B1.617 ලෙස හඳුනාගත් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය ලෙසත් නම් කර තිබෙනවා. එසේම බ්‍රසීලියෙන් හඳුනාගත් P1 නම් වෛරස් ප්‍රභේදය ගැමා ලෙසත් නම් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. එම වෛරස් ප්‍රභේද ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත් වෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් කතාබහ සරල කිරීමටත් මෙමකින් අපේක්ෂා කරනවා. එසේම නව වෛරස් ප්‍රභේදයක් හඳුනා ගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවයට පත් නොවිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කොවිඩ් ආසාදනය වූ රෝගීන් 8000ක් සමාජය තුළ සිටින බවත් ඒ ඉතා භයානක තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැනට තියෙන මේ රෝගීන් වාර්තා වීම, ඒ වගේම රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාම පාලනය කිරීම සඳහා ගත හැකි ඉතාමත්ම සුවිශේෂී ක්‍රියාමාර්ගයක් හැටියට තමයි අපි මේ වෙලාවේ මේ සංචරණ සීමා පැවැත්වීම කරගෙන යන්නේ. මේ රෝගී අපිට යම්කිසි ආකාරයකින් ඉතිරි දින කීපයේදී පාලනය කරගත හැකි වුණේ නැත්නම් තවදුරටත් මේ රටේ වරින් වර ලොක්ඩවුන් අවස්ථාව නැත්නම් නැවතත් සංචරණ සීමා පනවන්න සිද්ධ වෙයි. මේ රටේ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 33140ක් අපිට ලැබිලා තියෙන වාර්තා අනුව මේ 33140න් මේ වෙනකොට 17502ක් ප්‍රතිකාර ලැබෙමින් පවතිනවා රාජ්‍යංශයේ. පෞද්ගලික අංශයේ ආරක්ෂක අංශවලත් එකතු වෙයි ප්‍රතිකාර ලැබන මධ්‍යස්ථානවල ඉන්නවා ආසන්න වශයෙන් 6800ක්. මේ දෙකේ එකතුව ගත්තාම සක්‍රීය රෝගීන් සංඛ්‍යාවත් අතර පරතරයේ තියෙනවා රෝගීන් 8000ක්. ඒතර මේ රෝගීන් 8000 පැහැදිලිවම ප්‍රතිකාරාංශවල නෙවෙයි නම් ඉන්නේ, ඔවුන් ඉන්නේ බාහිර පරිසරේ. ඒතර රෝගීන් 8000ක් බාහිර පරිසරේ තියාගෙන අපි කොයි ආකාරයෙන්ද මේ රෝගේ පාලනය කරන්න උත්සාහ කරන්නේ? ඒක ඉතාමත්ම භයානක තත්වයක්. මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් ඉක්මනින් යම් කිසි තීරණයක් ගන්න ඕනේ. ඊයේ දිනේ වෙනකොට ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටවල තියෙන 94ක්, අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටවල තියෙන 93ක්, මේවැ ඇඳන්දහරිතාව 23678ක් තියෙනවා. ඒ වගේම මෙහි රෝගීන් සංඛ්‍යාව ප්‍රතිකාරවලට ඉන්න රෝගීන් සංඛ්‍යාව 17583ක්. එතකොට මෙහි ඇඳන් 6000කට ආසන්න සංඛ්‍යාවක් හිස්ව තියෙනවා. රෝගීන් 8000ක් එළියේ ඉන්නවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යම් කිසි තැනක අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙන බව අපිට පේන්න ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1047 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන නීති ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවටගත් වැඩිම පිරිස මේ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා අද දිනේත් ක්‍රියාත්මකයි. එලෙස සංචරණ සීමා ක්‍රියාත්මක වුවත් අදත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග වාහනවලින් පිරී ගොස් තිබූ අයුරු දක්නට ලැබුණා. මේ අතර දුදැස්සන 6න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 1047ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සංඛ්‍යාව මෙතෙක් දිනකදී අත්අඩංගුවටගත් වැඩිම සංඛ්‍යාව වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පසුගිය වසරේ සංචරණ සීමා පැඩවූ කාලවකවානුවේ සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 19102ක්. ඊයේ දිනේදී අපි නිරීක්ෂණය කරනු ලැබුවා බොහෝ පුද්ගලයන් අත්‍යවශ්‍ය සේවාවල සාමාජික
සාමාජිකින් බව පවසමින් ලිපි ඉදිරිපත් කරන ආකාරයේ අද දිනේදී විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. මෙහිදී යම් ආකාරයකට ව්‍යාජ ලේඛනයක් යම් තැනක් ඉදිරිපත් කරලා තියෙනවා නම් නැත්නම් යම් ආයතන ප්‍රධානීෙකු ඔහුගේ සේවය අවශ්‍ය නොමැති අවස්ථාවක ලිපියක් නිකුත් කරලා තියෙනවා නම් එම ආයතන ප්‍රධානීන්ට එරෙහිවත් අදාළ පුද්ගලයාට එරෙහිවත් කූට ලේඛන සකස් කිරීම සහ නිරෝධායන ක්‍රියාවලියට පටහැනි ක්‍රියාවක් කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් ජුනි මාස 7 වෙනිදා තෙක් මුද්‍රා තැබීමට තීරණය කර තිබෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල සුරාබදු බලපත්‍රණත් සියලුම ස්ථාන එලෙස මුද්‍රා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අතරංගොඩගත් මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේප වේ. චන්දිමාල් හා පියුමි සමග උපන්දින සාදයට එක් වූ තවත් පිරිසක් අතරංගොඩට. උපන්දින සාදයක් පැවැත්වූ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද? වයිට් ඇන්ඩ් බ්ලැක් අද මේ පිළිබඳවයි. අපේ රටේ නීතිය සවිමත්. නමුත් ඒ ක්‍රියාත්මක කරන්නන් මිනිසුන් වන නිසා නීතියේ හිඩැස් සොයා ගැනීම සහ ඉන් පැන යාම සුලභ සිදුවීමක්. ජනතාවට නීතිය ගැන කලකිරීම හා අවිශ්වාසය ගොඩනැගෙන්නේම නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයා ඊට ලබා දෙන සත්භාවය මත. ඇතැම් විට පවතින නීති උපදෙස් අනපනත් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම සහ ඒවා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම විතරක් නෙවෙයි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම අපට ඇතැම් අවස්ථාවලදී දක්නට ලැබෙනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක වීම, ක්‍රියාත්මක නොවීම සහ මන්දගාමී වීම පිළිබඳ සිදුවීම් කිහිපයක් මේ. මොරටුව නගරාධිපතිවරයා එන්නත් කරන වැඩසටහන අතරතුර රාජ්‍ය නිලධාරීන්ට කළ බලපෑම පිළිබඳව මාධ්‍ය තොරතුරු වාර්තා කළා, ජනතාව ප්‍රතිචාර දැක්වුවා, දේශපාලනඥයින් හඬක් නැගුවා. නීතිය ක්‍රියාත්මක වුණා. මොරටුව නගරාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිය අප්‍රසාදය පළ කළා. සෞඛ්‍යංශයි අපි තින දත්තයි ඔක්කොම කළා තෝරගත්තේ. ඉතින් එහෙම කරලත් අර අර ඊයා කිසිම කැත දර්ශනයක් නේ ඒකේ මුළු මේකම විනාශ වෙලා ගියා. ඉතින් ඒ වගේ ඒවා වෙන්න දෙන්න එපා. අධික ජනාධිපතිගේ සමා වෙන්න ඕනේ මොකද ඒක හම්බුලෙස සිදුවෙච්ච දෙයක්. ඔව් මම දන්නවා. අද මොරටුව නගරාධිපතිවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. තවත් සිදුවීමක්. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපිකා පියුමි හංසමාලි කොළඹ තරුපහේ හෝටලයක සාදයක් පැවැත්වීමේ වරදට අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් ඔවුන් දෙපළ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළා. CCTV දර්ශනවලට අනුව අදවන විට තවත් මේ සාදයට සම්බන්ධ වුණු 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. හැබැයි මේ සාදයට 40ක පමණ පිරිසක් සහභාගී වූ බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ පිරිස කඩිනමින් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නට බැරි කුමන හේතුවක් මතද? මේ අය ගැන විස්තර නැද්ද? අපි හන්දියේ කඩේකට ගියත් ඒ කඩේට ඇතුළු වෙන කෙනාගේ නම, දුරකථන අංකය, ලිපිනය මේ සෑම දෙයක්ම සටහන් කළ යුතුයි මේ පවතින තත්ත්වයක් එක්ක. හැබැයි මේ තරුපහේ හෝටලයට ඇතුළු වුණු පිරිසගේ නම්ගම් දුරකථන අංක සටහන් නොකරද ඔවුන් ඊට සහභාගී වී තිබෙන්නේ. මේ අතරම තවත් නිරෝධායන නීති සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින කේක් කැපීම සහ කේක් කැවීම මාධ්‍ය හෙළිකලා. පිරිත් සජ්ජායනයක් අතරතුර එවන් කටයුත්තක් සිදු කිරීම තවත් කනගාටුදායක කරුණක්. එතන කේක් කන්න ආපු ASP මහත්තයාට ස්ථාන මාරුවක් ලබා දීලා පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. හැබැයි කේක් කපපු නගරාධිපති සහ කේක් කන්නාපු අනිත් අය එවගේම ඊට සම්බන්ධ වුණ අයට තවමත් නීතිය ක්‍රියාත්මක නැහැ. පරීක්ෂණ ක්‍රියාත්මකයි. මම දැක්කා පෞගි දවසේ රූපවාහිනී නගරාධිපති පොලිසියට එක්කන් යනවා. මම හිතුවා අපි දාපු පැමිණිල්ලට අත්අඩංගුවට අරගෙන වෙන්න ඇති. අපට සීලි බොල. ඊපු ගමන් මෙන්න කට්ටියක් ඉන්නවා. මාස් මොකක්වත් නැහැ. කොරෝනා නීතිය රට වහලා තියෙන්නේ. ඉටිපන්දම් වාගේ පත්තු වෙනවා. නගරාධිපති පූ පූ ගාලා පිම්බා. දැන් අර කෙලයි අනම්මනම් ඔක්කොම ටික දැන් කොරෝනා තියෙනවා නම් කොරෝනා වෛරසයේ ඔක්කොම කේක් එකට පතිත වුණා. කැපුවා. මේ කවාගෙන 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 යනවා. මේක මාර වැඩක්. එහෙමනම් රාජසභාව විනාශ කරපු නගරාධිපතිට ආණ්ඩුව පැත්තෙන් පොලිසිය පැත්තෙන් දක්වපු උපහාරිද? මයිල්
විදහක්වත් තොල්ලන්නේ ඉඩ දෙන්නේ නැහැ කියපු ඇමතිවරුන්ට දැන් මේ වෙනකොටම හිතන්නේ දෙලවටත් වෙලා ඇත. චන්දිමාල් ෆියුමේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම ඇයි කුරුණෑගල නගරාධිපතිට වළංගු නැත්තේ? මතකනේ කඩුවෙල සහ වයික්කාල වෙඩින් මේ මංගල උත්සවවලට සහභාගි වුණ අය එම ස්ථානවලම නිරෝධායනය කළා. නීතිය දැඩිව ක්‍රියාත්මක කළා. තරු පහේ හෝටලේ පාටි දැම්ම අයට ඇප ලබා දීලා ඔවුන් ගෙදර ගියා. සාමාන්‍ය ජනතාව මාස්ක් එකක් නැති වුණාම උස්සගෙන ගියේ නිරෝධායනයට. පාරට බැස්සත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි තරු පහේ හෝටලේ පාටි දැම්ම අය කුරුණෑකල පාටි දැම්ම අය නිරෝධායනයකට යොමු කර තිබේදයි ජනතාව ප්‍රශ්න කරනවා. මේ වගේම යාපනයේ අරසඩි ප්‍රදේශයේ සාදයක් පැවැත්වූ 5 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. යාපනයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඔවුන් ඉදිරිපත් කළාට පසුව මේ පිරිස ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. එක රටක එක නීතියක් යනු මුළුමහත් ලෝකයටම ආදර්ශයක් මෙන්ම රටේම සුභසිද්ධියට ඉතා වටිනා වූ මග පෙන්වීමක් බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ යුතු කරුණා. මෙරට තුල කොවිඩ් එන්නත් නිපදවීම සඳහා අදාළවන නීතිමය තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද අධික නවාත්‍යංශයේ දී පැවැත්වුණා. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින පුද්ගලින් 84,565 දෙනෙකුට එන්නත් කරන කටයුතු සිදු කර තිබෙනවා. ලංකාව තුළ COVID-19 රෝගියට එරෙහිව එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ 29 වෙනිදා. ජනවාරි 29 ඉඳන් අද වෙනකන් ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන්නේ ඊයේ දවස තුල. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කලබල වෙන්න එපා, ව්‍යාජ ප්‍රචාරවලට අහු වෙන්න එපා. ඔබට හිමි එන්නත අනිවාර්යයෙන්ම රජයේ නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. කිසිදු අවස්ථාවක කිසිම කෙනෙක්ට 7-5ක හෝ මුදලක් එන්නත ලබා ගැනීම සඳහා දෙන්න එපා, රැවටෙන්න එපා. රජය සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඔබට මේ එන්නත ලබා දෙන්නේ. COVID-19 වසංගතයේ ව්‍යාප්තිය මගහරවාගෙන ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කටයුතු කරමින් සිටින පසුබිමක එන්නත් කරණය කිරීම හා ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධ අදාළ වන්නා වූ නීතිමය තත්ත්වය පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සප්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතාගේ සහභාගීත්වයෙන් අද දින අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. එන්නත් කරණය කඩිනමින් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් අතර එන්නත් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා අගෝස්තු මාසයේ වන විට එන්නත් මිලියන 6ක් හා සැප්තැම්බර් මාසයේ වන විට එන්නත් මිලියන 7ක් ලෙස නිපදවීමේ ශක්‍යතාවය ඇති බවත් ආනයනය කරනු ලබන එන්නත් ප්‍රමාණය සමග මෙම ඉලක්ක සපුරා ගත හොත් සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නත් කරණය කළ හැකි බවත් එය වසංගතය මර්ධනය කිරීමට විශාල පිටුබලයක් වන බවත් මෙහිදී සඳහන් වී තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට එන්නත් කරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මේ වන විටත් සමස්ත රටේම අර්බුදය උග්‍ර වී සෑම ක්ෂේත්‍රයක්ම ආඝාතයට ගොස් තිබෙන අතර අදුරදර්ශී පාලනය විසින් මුළුමහත් රටටම උරුම කර ඇත්තේ අන්ධකාර අනාගතයක් පමණක් බවයි. මේ වන විට කොරෝනා ව්‍යසනය රටම වෙලාගෙන ඇති අතර මේ මර්ධනය කිරීම සඳහා දැනට තිබෙන එකම ක්‍රියාදාමය එන්නත් කරණය බව ආණ්ඩුව පිළිගත්තේද විවිධාකාර මිත්‍යා කටයුතු රැසක් සිදුකොට එයින්ම වසංගතය උත්සන්න වූවාට පසුව බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අතර රටේ සම්පත් සියල්ල විකුණා දැමීමේ කටයුත්ත ආණ්ඩුව ගජරාමයට සිදු කරමින් සිටින අතර අන් කවරදාටත් වඩා ඛේදනීය ලෙස රටේ සම්පත් විකුණන අතර බංගලාදේශයෙන් පවා නායකිනීමේ තැනට රට වැටි ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අදත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ මේ ආකාරයෙන්. මේ අතර එන්නත් කරන මධ්‍යස්ථානයකදී ගීතමය ආස්වාදයක් ජනතාවට ලබා දීමට කටයුතු කළ පුවතක් අපට රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නොමැති වීම හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්
මේ වැක්සිනේෂන් කියන්නේ එන්නත් කරණයට සාමාන්‍යයෙන් එන්නත් රෝගයක් ආවම එන්නත් කරණයට අපි ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද වැක්සිනේෂන් ප්ලෑන් කියලා හදනවා. ඒ කියන්නේ මේක පිළිබඳව ෆුල් ප්ලෑන් එකක් ගහනවා. මෙන්න මේ එන්නත් මේ කාලේ වෙනකොට මෙච්චරක් ගහනවා මේ කාලේ වෙනකොට මෙච්චරක් ගහනවා මේ කාලේ වෙනකොට මෙහෙම කරනවා. දැන් මේ ආණ්ඩුවට කිසිම එහෙම ප්ලෑන් එකක් නැහැ. එහෙම තියුණා නම් මේ පෞගිය කාලේ මේ ඊයේ පවා සිදු වූ ඒ මරණ සිදුවෙන්නේ නැහැ. මේ වෙනකොට අපිට පෙබරවාරි විතර වෙනකොට අපේ එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ වෙන්න තිබුණා. ආරම්භ වෙලා මේ වෙනකොට ඉතාමත්ම හොඳ තත්වයකට එන්නත් කරණය එක්ක අවසන් කරන්න එක්ක අවසන් කිරීමට කිට්ටු කරන්න තිබුණා. නමුත් අද අපි ආරම්භ කළවත් නැහැ. අපි තාම 117කට විතර මේකල තියෙන ලංකාවේ මේගොල්ලොම කියන 21 ලක්ෂය අපි වැත්තක තිබුණා. 170,000න් 117යි තාම අපි කළ තියෙන්නේ. ඒ කියන්නේ 10%ක්වත් නැති තරමකට අපි එන්නත් කරන එකල තියෙන්නේ. කොහෙද රට පුරා දෙන්නේ එනක් තියෙන්නේ ලංකාවේ. දැන් පේනවනේ එන්නත් දෙන තැන්වල තියෙන ගෝරිය. ඒ ඇමතිවරයාට කියන්න ඕයි කයිවාරු ගහන එක්කෙනා රැට රූපවාහිනිය බලන්න කියලා. එතකොට බලාගත්තාගේ මිනිස්සු එළුවත්තනගලු වංශෙන් මේ සංස්කෘතික වචන එහෙම පාවිච්චි කරගෙන ඒ තැන්වල කෑ ගහන හැටි. එන්නත් ඉල්ලලා. ඒකෙම කියනවා එන්නත් ඒ වෛද්‍යවරු එහෙම එතන ඉන්න කට්ටිය කියනවා අපිට අවශ්‍ය ප්‍රමාණය ඇවිල්ලා නැහැ කියලා. ඒතකොට සාර්ථකයි කියන්නේ මොකක්ද? COVID-19 වෛරස් ආසාදනය වූ නව රෝගීන් 1989 දෙනෙකු අද දිනේ මේවන විට තහවුරු වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රටේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. මගේ වගකීම තමයි අපි දේශපාලනය කරන හැමෝගේම වගකීම තමයි අපේ රටේ ජනතාව අපිව ආණ්ඩු පක්ෂයට ගෙනාවේ අපිට ඡන්දෙ දුන්නේ උන් අපෙන් යම්කිසි සේවයක් බලාපොරොත්තු වෙනවා. ඒකම උන්ට මේ රජයක් විදියට අතිගෞරව ජනාධිපතිතුමා මැදිහත් වෙලා නොමිලේ ලබාගෙන ආණ්ඩු මුදල් වියදම් කරලා ගේන මේ එන්නත් ටික කලබලයකින් තොරව ලබා ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පැහැදිලිව මේ රටේ එන්නත් ලබා දිය යුතු සිළු දිනාටම ඉදිරි කාලේ එන්නත් ලබා දෙන කටයුතු කරනවා. තමන්ගේ එන්නත ලබා දෙන වැඩපිළිවෙල පිළිබඳව තමන්ගේ ග්‍රාමීය කමිටුව විසින් තමන්ව දැනුවත් කරාම ඒ ග්‍රාමීය කමිටුව දැනුවත් කරන තැනට ඇවිල්ලා තමන්ගේ එනත ලබා ගන්න පුළුවන්. ආණ්ඩුව අස්වැය ගියාට පස්සේ තමයි ස්ථානේ වැහුවේ. ආණ්ඩුව කියන්න බැරි නෑ හෙද වෙනකොට හැම ගෙදරකටම ගෑස් සිලින්ඩරේ වගේ පුළුවන් නම් ඔය ඔක්සිජන් සිලින්ඩරේකුත් තියාගන්න කියලා. මොකද හුස්ම ගැනීමත් අපිට සල්ලි වලට ගන්න සිද්ධ වෙන රටක් බවට පත් වෙනවා. අපි ඉපදුනේත් මේ රටේ, මියන්නේත් මේ රටේ. අපට පුතේ මගක් ඇතේ කියලා අපි ඒ දවස්වල කිව්වා. දැන් තියෙන අපට පුතේ මගක් නැතේ, උන්ට පුතේ රටක් ඇතේ, අපට පුතේ මගක් නැතේ. අද අපට කියන්නට සිද්ධ වෙන්නේ ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න පුද්ගලයා JVP ද UMP ද පොහොට්ටුවද කියලා හොයලා බැලුවේ නෑ. පොදු මහත් ජනතාවට මේ ග්‍රාම සේවවසමේ එන්නත ලබලා දුන්නා. ඒක තමයි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. ඒ වගේම මේ රෝගේ වැළඳෙද්දිත් මේක UMP ද පොහොට්ටුවේද JVP ද කිරිවල වැළඳෙන්නේ නෑ. සමස්ත ජනතාවටම මේ රෝගෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා රජයක් හැටියට විශේෂයෙන්ම කිසිම දේශපාලනීකරණයක් නැතුව මේ වැඩපිළිවෙල ඉතාම විනිවිද භාවයේ පේන විදිහට කටයුතු කරලා තියෙනවා. අපි බොහොම ඒ වෙනුවෙන් නිමැරදිව පෙනී හිටනවා කියන පණිවිඩය ලබා දෙන්න අවශ්‍යයි. 2010 2015 ඉඳන් ආණ්ඩුවට තිබුණේ තමන්ගේ මැති අමතරොන්ට දෙන මුදල් හම්බ කිරීමේ ආසාව, කැමැත්ත, ව්‍යාපාරය. ඒ වගේම දැන් වෙන්නේත් ඒකමයි. මේක දිගින් දිගට කරන්න බැ. සමහරක් ඒවා මිනිසුන් අවතකත් වෙලා යනවා ජනතාවට. ඒ තරම් මාධ්‍යයට පුවත් මවන තත්ත්වයට තමයි අද ආණ්ඩුවපත් වෙලා. ඉතින් මේ සම්බන්ධව මම හිතන්නේ රජයේ අනවදාන යොමු කරලා මේවට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා. දැන් හරි ක්‍රියාමාර්ගයක් කරා මේ රට හරි පිළිවෙලට හරි මාර්ගයට ගෙනියන්න කටයුතු කරන්න. දැන් අපි මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ තුල ගොවි ද්‍රව්‍ය නිෂ්පාදන විකුණ ගන්න බෑ කියන සංකල්පය වෙනස් වෙලා තියෙනවා. තුන්වෙනිදා සහ හතරවෙනිදා දින දෙක තුලත් අපේ විශේෂ භාර අමාත්‍ය ආර්ථික මධ්‍යස්ථාන භාරව ඉන්න සශේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමා නියම කරලා තියෙනවා තුන හතර දිනවලත් මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තියන්න. ගිනි කැණීමට ලක් වූ MV එක්ස්ප්‍රස් නෞකාවේ පිටුපස කොටසේ ජල කාන්දුවක් ඇද්දැයි සොයා බැලීමට නාවික හමුදා කීමිදුම්කරුවන් නව දෙනෙකුගේ යුත් කණ්ඩායමක් අද පස්වරුවේ පිටත් කර යවූ බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ප්‍රකාශ කළා. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 දුරින් ඩැංගුරම්බලා තිබූ MV එක්ස්ප්‍රස් වර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ පසුගිය 20 වනදායි. මේ වන විට නෞකාවේ ගින්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව පාලනය කර තිබෙනවා. මෙලෙස ගිනිගත් නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් සිදු කරන විමර්ශනවලට අදාළව දස දිනකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා.
මෙතර MV Express World නෞකාවේ කපිතාන්වරයා ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන දෙදෙනාට රටින් පිටවීම වලක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සැකකරුවන් වශයෙන් හඳුනාගෙන තිබෙන අදල් නෞකාවේ කපිතාන්වරයා ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයාට ජුනි මාස 7 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි දෙනිකුත් කර තිබෙනවා. ලුණු පරිපෝෂණයට කිසිසේත් බිය නොවිය යුතු බවත් ඉදිරි වසරක කාලය තුළ ලුණු මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ ලුණු පරිපෝෂණය සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පසුකී දා ගිනිගෙරීමට ලක් වූ MV Express World නෞකාවෙන් මුහුදු ජලයට එක් වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් රටේ ලුණු නිෂ්පාදනයට අහිතකර බලපෑමක් එල්ල වී ඇති බවට යම් මතයන් ගොඩනැගෙමින් පැවතුණා. මේ හේතුවෙන් ලුණු හිඟයක් ඇති වී මිල ඉහළ යනු ඇති බවටයි බොහෝ දෙනා සැකමතු කර සිටියේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙළඳ මාධ්‍ය බඳුළු ගුණවර්ධන මහතා සඳහන් කළේ ලුණු පරිභෝජනයට කිසිසේත් බිය නොවිය යුතු බවත් ඉදිරි වසරක කාලය සඳහා ලුණු මිල අද සිට පහත දමා ඇති බවයි. එක්ස්ප්‍රස් නෞකාව ගිනිබත්වීම කරනකොටගෙන මුහුදු ජලයට යම් යම් රසායනික ද්‍රව්‍ය මුසුවීම කරනකොටගෙන ලුණු නිෂ්පාදනයට ඒ තත්ත්වයේ ඇතිවීමෙන් ලුණු නිෂ්පාදනය නතර වෙනවා. ඒකෙන් ලුණු හිඟියක් ඇති වෙනවා කියලා තිබෙන ලුණු වලට විශාල ඉල්ලුමක් ඇති වෙලා මිල ඉහළ නැගින තත්ත්වයක් අද ඊයේ දිනේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. මේ සම්පූර්ණ සාවද්ද මතවාදයක්. දැන් අපේ රටේ වර්ෂයකට මෙට්‍රික් ටොන් 120,000 ලුණු අවශ්‍යතාවයක් තියෙනවා. රාජ්‍ය අංශයේ ලුණු ලේවායන් තුලින් පමණ ඒ මුණු නිෂ්පාදනයේම කරන්ට ධාරිතාවයේ තිබෙනවා කිසිම ප්‍රශ්නයකින් තොරව. යනුව විශාලතම ලුණු ලේවායේ තියෙන හම්බන්තොට ලුණු ලේවායේ මම එහි සභාපතිතුමා හා නිලධාරීන් සමග සාකච්ඡා කළා. ඔවුන් අවුරුදු දෙකකට කිසිදු හිඟයකින් තොරව ලුණු සැපීම පිළිබඳ සහතිකයක් එතුගයක් පවතින බව මට වාර්තා කළා. පුත්තලමේ ලුණු මෙට්‍රික් ටොන් 30,000 බැගින් 60,000 සපයන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පුද්ගලිකාංශේ ඒ ඇයට ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් සැපීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ලංකාව ලුණු අතිරික්තයක් තියෙන රටක්. ඔවුන් මට යෝජනා කළා දැන් මේ තියෙන තත්ත්වය තුළ මේ අවස්ථාව වෙළඳ පොලේ මහා ජනතාව පීඩාවට පත්වෙන එක නැවැත්වීම සඳහා ඔවුන්ගේ යුතුයකමක් වගකීමක් ඉෂ්ට කරන්න මේ දැනට වෙළඳ පොලේ රුපියල් 60කට වඩා වැඩි මිලකට අඩවිවන සංස්ථා ලුණු කිලෝවක්
අපි රුපියල් 43 බැගින් ලංකාව පුරාම සතුස බැලන්සල් වල අලෙවි කරනවා 60 සිට 43ට මිල අඩු කරලා විකිණීම ආරම්භ කරනවා අද ඉන සතුස ඉසුරු ලුණු කුඩු මේ පැකට් එක මුද්‍රණය කරලා තියෙන මිල රුපියල් 50යි අද ඉඳන් රුපියල් 35කට සතුසෙන් මේ සියල්ල අලෙවි 50ට ලකුණු කරලා තියෙන ටික 35ට දෙන්නේ කිසිදු හිඟියකින් තොරව අපිට සපයන්න පුළුවන් නේ රජයේ මැදිහත් වෙලා මිල අඩු කරලා තියෙනවා සමස්ත රටේ ලුණු මිල මේ අනු ඉදිරියේදී තව පහළට ගමන් කරයි අපි මුහුදෙන් ගන්න වතුර ඔලින් එකපාරට ලුණු හදන්නේ මේක රසායනික ක්‍රියාවලියක් කරා තමා ලුණු ඉස්පටික වෙන් කරගන්නේ මේකට අපි ෆ්‍රැක්ෂනල් ක්‍රිස්ටලයිසේෂන් කියලා තමා කියන්නේ එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා භාගික ඉස්පටිකරණය කියලා සාමාන්‍යයෙන් අපි මුහුදෙන් එහෙම නැත්නම් කලුපුකින් ගන්න වතුර ලුණු හැදෙන මට්ටමට වතුර එන්න සාමාන්‍යයෙන් යනවා මාස 3ක විතර කාලයක් එතනින් පස්සේ ලුණු කැටේ මිදිලා කැටේ හොඳට ගණී බණ වෙලා අපිට කඩලා ගන්න පුළුවන් මට්ටමට එන්න තවත් දවස් 45ක් විතර කාලයක් යනවා. අත්‍තරම කිව්වොත් දීර්ඝ කාලයක් යන කාර්යයක්. මුහුදේ තියෙන දේවල් මොනවා වුණත් අපි අපිට ඕන දේවල් අපිට ඕන කරන සෝඩියම් ක්ලොරයිඩ් එක අපිට ක්‍රමානුකූලව වෙන් කරගන්න පුළුවන්. ඒ හින්දා කිසිම කෙනෙක් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. කිසිම කිමිකල් එකක් මේකට එක්කව් වෙන්නේ නැහැ. අපි මේ ක්‍රියාවලියේදී වර්ෂයක කාලයක් තුල ලුණු මිලේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවට නෙමෙයි. අපි එහෙම පෞගිය කාලේ කරලා පෙන්නලා තියෙනවා. මේ අතර රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. මේක මේ වැරදි මතයක්. ඒ වගේම මේ ලුණු ලේවාවල් පවතින ප්‍රදේශවලට විශේෂයෙන්ම පුත්තලම හම්බන්තොට මේ ප්‍රදේශවලට මේම ජලය අපවිත්‍ර වීමක් සිදු වෙලා නැහැ. රයිගම් සමූහ ව්‍යාපාරය සහ ලංකා සෝල්ට් සමාගම තමයි ලංකාවේ ලුණු නිෂ්පාදනයෙන් 75% 80% විතර ප්‍රමාණයක් කරන්නේ. ඒ වගේම මොන සන්නාම නාමයකින් එහෙම නැත්නම් මොන නමකින් තිබුණත් ඒවා අපි හදන ලුණු තමයි වෙළඳපොලේ තියෙන්නේ කිසිම කරදරයක් නැතුව ලංකාවේ මාස 6කට කෑමට ආහාරයට ගන්න ලුණු සංචිත අපි සතුව තියෙනවා ඒ වගේම මේ අපවිත්‍ර වීම අපිට කොහොමත්ම බලපාන්නේ නැහැ ඉතින් ඒකින්ද මම ඊටම වගකීමෙන් කියනවා පාරිභෝගිකයන්ට කලබල වෙලා කඩවලට ගිහිල්ලා ලුණු පැකට් එකක් දෙකක් අවශ්‍ය දැනට ලුණු බන්ඩල් දෙකක් අරගන්න එන්න උත්සාහ කරන්න එපා ඒ තුලින් සමහර වෙලාවට වෙළඳපොලේ ලුණු හිඟයක් නැත්නම් తాවකාලික ලුණු හිඟයක් මතුවෙන්න පුළුවන් කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කරවීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගමින් එහි මූලික පියවරක් ලෙස අපනයන ආනයන පනත වෙනස් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කිහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නික්කර රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම මේ නදහස් කරන්නේ අධිකර ජනාධිපතිවත් රජයත් ඉතාමත්ම ප්‍රබල සංකීර්ණ තීන්දුවක් කරන් තිබෙනවා රටේ යහපත පිණිස විශේෂයෙන්ම පලිබෝධක සහ රසායනික පොහොර අවම සහ සීමා කිරීම සහ අවසානයේ කාමනික පොහොර වලට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක මුල් අදියර හැටියට එම අපනයන ආනයන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා 2021 අප්‍රේල් මාස 27 වෙනි දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද ඒකී පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නදහස් කරන්නේ මේ අනුව තිබෙන යම් යම් කිසි අක්‍රමිකතා අවම කර ගැනීම තමයි මේ අදහස් කරන්නේ. අපි දන්නවා ඩොලර් මිලියන 500ක පමණ මුදලක් අපි වියදම් කරනවා වගේම ලෝකයේ වැඩිම රසායනික ද්‍රව්‍ය සහ පාලිපෝතික පාවිච්චි කිරීම රටක් හැටියට අපි දන්නවා. එහි අතුරු ආබාධ තාමත්ම භයානකයි. පිළිකා රෝගයට අත්‍යවම අවශ්‍ය වයිසි මැප් කියන එක ගෙන්නීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දීලා තියෙනවා. දැන් එවැනි තාමත්ම අත්‍යවම අවශ්‍ය එන්නතක් හැටියටයි සැලකෙන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ මූලස්ථානයේ පිහිටවලා තියෙන්නේ කොළඹ එක යෝක් වීදියේ මෙම මූලස්ථාන ගොඩනැගිල්ල වසර 100කට වඩා පැරණි වීමත් ඉඩ ප්‍රමාණය මදි වීම නිසා පොලිස් මූලස්ථානය නව ස්ථානයක ඉදිකිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. රටේ මානව සම්පත සංවර්ධනය කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දෙන පෙරපාසල් ගුරුවරුන්ට සමාජයේ අවශ්‍ය ඇගයීම ලැබිලා තිබුණේ නැහැ කියන එකයි අමාත්‍ය මණ්ඩලයේ මතය වුණේ. ගුරු අභිමානී ව්‍යාපෘතිය යටතේ පෙරපාසල් ගුරුවරු සහ ගුරුවරියන්ට අදින් ආරම්භ වෙන මාසයේ සිටම මාසෙකට රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. සයිනෝෆාම එන්නත් මිලදී ගැනීම ප්‍රමාද වීමක් සිදු වෙලත් නැහැ. ඒ නිසා මිල වැඩි වීමක් සිදු වෙලත් නැහැ. කොවිඩ් වසංගතයේ පාලනය කරන අතරතුර ආර්ථිකයේ ගොඩනැගීමට හොඳ ආරම්භයක් වරාය නගර ව්‍යාපෘති තුලින් ගොඩනැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
වරාය නගර කොමිෂන් සභාවේ නිලධාරීන් අතිගරු ජනාධිපතිතුමා පත් කරා. මේකට රාජ්‍ය නිලධාරීන් ගොනු රාජ්‍ය නිලධාරීන් කොට කියලා කෑ ගහපු හින්දාද මන් දන්නේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශල ඒකමු ඒකේ සමාජිකෙක් හැටියට පත් කරලා තියෙනවා. හැබැයි මම දකින්න විදිහට මේ රාජ්‍ය නිලධාරීන් මේ වගේ තැනකට ආපුවාම නොයෙකුත් ව්‍යවස්ථාවලට අනපනත්වලට චක්‍රලේඛනවලට හිර වෙලා වැඩ කටයුතු කරන්න ගියාම ශනිකව අපිට මෙතනට එන ආයෝජකයන්ගේ අවශ්‍යතාවයන් ශනිකව විසඳන්න යම් යම් දුෂ්කරතාවයන් පැන නගින්න පුළුවන් මේ කොවිඩ් වසංගතයේ බොහොම ඉක්මනින් අපි පාලනය කරගෙන ඒකත් එක්කම ලොකු පිම්මකින් අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න හොඳම හොඳ ආරම්භයක් ගන්න පුළුවන් මේ වරාය නගරය හරහා වරාය නගර කැලස්ම හරහා මේ පත් කරපු කොමිසම හරහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට ඉතාම ප්‍රියමනාප විදියට උන්ගේ වැඩ කටයුතු ටික සියල්ල එතන එක තැනකින් ෂණිකව කරලා දීම සඳහා සියලු මහන්සි වීමේ අය කරන්න ඕන ඒ සඳහා අවශ්‍ය උපරිම කැපවීම මම දන්නවා ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවත් අපි රටක් විදියට මේ අර්බුදය තුළ ජයග්‍රහීව මේ ඉදිරියට ගෙන යන කාරණා ගැනත් වඩා සමාජගත කරන්න පුළුවන් නම් ජනතාවට වටිනවා මොකද හේතුව ජනතාව ඉතාමත් දැඩි පීඩනයකින් මේ වෙලාවෙ ඉන්න බොහෝ වෙලාවට ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල ඉතාමත් හොඳ කලමනාකරණයක රටවල් වල තියෙනවා අපි අපේ රටේ සත්‍ය අද ලෝකෙම දන්න හැබැයි මම බැලුවම සමහර රටවල් වල තොරතුරු අපිට හොයාගන්න විදියක් නැහැ මරණ සංඛ්‍යාව කොච්චරද රෝගීන් කොච්චරද පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවෙන් මේ පටන් ගත්ත කතාව අපි දිගටම ගෙන යන්න පුළුවන් නම් තමයි මේ රටට කරන්න තියෙන ඉලම යහපත වෙන්න ඕනේ මොකද මම ඉල්ලා සිටින මේ සමාජ මාධ්‍ය වල අපේ ඒ සහෝදර සහෝදරියන්ගෙන් ඔබගේ ප්‍රදේශවල ජලයට අපද්‍රව්‍ය දාන පිරිස් ඉන්නවා අඳුනගෙන ඒ සම්බන්ධයෙන් ඒ තොරතුරු දක්වන්න ඒවට නීතිය ක්‍රියාත්මක කරන අපි කටයුතු කරන මොකද ඒ සියලුම ලීටර් මිලිලීටර් ගණන් එකතු වෙලා තමයි මහා ටොන් ගණන් මහා මූද අද විනාශ වෙලා තියෙන්නේ වල්නාශක යෙදීම හේතුවෙන් වල් පැලෑටි වෙනුවට අක්කර 200ක පමණ කුඹුරු යායක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති පොතක් හබරණ ඉලුක්වැව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. රටට බත සපයන අපේ රටේ ගොවි ජනතාව වරින් වර මුහුණ දෙන ගැටලු අභියෝග පිළිබඳ රටට හෙළි කරමින් බලධාරීන්ගේ ඇස් විවර කරන්නට අප කවදත් ඇප කැප වී සිටිනවා. මේ හිඟුරක්ගොඩ හබරණ ඉලුක්වැව ප්‍රදේශයේ පිහිටි මහසෙන්ගම ගම්මානය. වසර ගණනාවක සිට වී ගොවිතැන තම ජීවනෝපාය කරගත් මේ ජනතාවට මෙවර මුහුණ පාන්නට සිදුව ඇති අවාසනාවන්ත තත්වය ඔවුන් මින් පෙර කිසිසේත්ම අත් නොවිඳි අත්දැකීමක්. සාමාන්‍යයෙන් ගොයමකට වල්නාශක යොදන්නේ වල් පැලෑටි මර්ධනය කරන්නටයි. නමුත් මහසෙන්ගම ගොවි ජනතාව වල් පැලෑටි මර්ධනයට යෙදූ වල්නාශක හේතුවෙන් ඔවුන්ගේ ගොයම සහ මුලින්ම විනාශ වී ගොස් ඒ වෙනුවට වල් පැලෑටි සරුවට වැඩි ඇති බවයි ගොවීන් චෝදනා නගන්නේ. පොහොර ගැහුවට පස්සෙ තමයි මේ වල්ලා එන්න පටන් ගත්තේ. දැන් ගිය සැරේ මෙහෙම තිබුණ නැහැ. පොහොර ගහන්න ඉස්සෙල්ලින් හොඳට තිබුණා. පොහොර ගැහුවට පස්සෙ තමයි මේ තෙල් කලාඳුරු කියන එක ආවෙන්න. ඉතින් මේ තෙල් බාල කරලත් දන්නේත් නැහැ. ඉතින් මොනවද දන්නේ නැති. රත්තරම් බඩුවට උගස් තියලා තමයි මේ රත් මේ තෙල් බෙහෙත් ගන්න එක ඇවිල්ලා කුමුට්ට ගන්න. වල් තෙල් දෙපාරක් ගහලා තියෙනවා. ඒත් මැරුන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඉතින් මේ පොහොර වල එහෙම දෙයක් නෙමෙයි කියලා. ඉතින් හැබැයි අපි වෙන අවුරුදු වලත් මේ පොහොර ගහනවා. එහෙම උනේ නැහැ. හිඟුරක් ගොඩ ගොවි ජන සේවයකින් කිව්වට අපිට කිසිම පිළිසරණක් ලැබෙන්නේ නැහැ මේ වැඩේට. රජයෙන් හරි අපිට මේ වන්දි උඳලක්වත් අරන් දෙන්න කියලා තමයි කියන්නේ. දැන් අපි ඒකලුන්ට කිව්වා. කිව්වට වැඩක් උනේ නැහැ. ඒක නිසා තමයි අපි මේ අපේ මාධ්‍ය මහත්තුරුන්ට කතා කරලා ගෙන්නලා අධිකරු ජනාධිපතිතුමාට මේක දැනුම් දෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි ඔබතුමාලාට මේ එන්න කිව්වේ. අක්කර 200ක පමණ භූමියක් මේ වන විට එකම තෘණ යායක් බවට පත්ව ඇති ආකාරය මහසෙන්ගමට ගිය අපට දැකගත හැකි වුණා. වනාලි තර්ජනද ඉවසා ගනිමින් දිවි ගෙවන මේ අහිංසක ගොවි ජනතාව අද කබලෙන් ලිපට වැටි ඇත්තේ ඔවුන්ගේ මේ ඉල්ලීම් වලට සවන් දෙන්නට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් වී නොමැති පසුබිමකයි. අද එම ජනතාව රෑ නිදි වරමින් ගොයම වෙනුවට වල් පැලෑටි ආරක්ෂා කරන්නේ නිසි බලධාරියෙකුගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වනු ඇති බවට ඔවුන් තවමත් බලාපොරොත්තු දල්වාගෙන සිටීම හේතුවෙන්. වල්
ඒක අපිට සහනියක් දෙන්න කියලා තමයි අපිට මේ මේ ඒ කරන්න කියන්නේ. පැල් රැක්කට ඇත්තම වැඩක් නැහැ මේක. අපි පැල් රැකින්නේ මේ තනකොළ වලට. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයාන do you know that අපි හිතන්නේ කොහොමද අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද මේ ගැන අපි කවදාවත් හිතලා නැහැ නේද ඇත්තෙන්ම ඒ දෙයට මූලික වෙන්නේ අපේ මොළය Do you know තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මොළය ගැනයි ශරීරයට සාපේක්ෂව විශාලම මොළය පිහිටා තිබෙන්නේ මිනිසාටයි එහි පරිමාව ඝන සෙන්ටිමීටර 1200 ඉඳන් 1500 දක්වා වෙනවා මොළේ නිර්මාණය වෙලා තිබෙන්නේ නියුරෝන බිලියන ගණනාවක් එකතු වෙලා සාමාන්‍යයෙන් මොළේ නියුරෝන බිලියන 85ක් තිබෙන බවටයි පිළිගන්නේ මේ නියුරෝන අතරේ සම්පකන ට්‍රිලියන 18ක් 32ක් අතර ප්‍රමාණයක් තියෙනවා මේ හරහා සංඥා ගමන් කිරීමට ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයක් ඒ නිසා සෑම තත්පරයකම මොළේ එහා මෙහා යන සංඥා ප්‍රමාණය ට්‍රිලියන 18 සිට 640 දක්වා ප්‍රමාණයක් වෙනවා මේ නියුරෝන එකිනෙකට සම්බන්ධ වෙලා සංඥා එහා මෙහා ගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිරුරේ බොහෝ චලනයන් වගේම ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. සරලවම ගත්තොත් අපේ මොළයේ නියුරෝන හරහා ස්නායු වලට දෙන කමාන්ඩ් එකක් හින්දා තමයි අපි බොහෝ ක්‍රියාකාරකම් කිරීමට පෙළඹෙන්නේ. අපි එදිනදා ජීවිතයේ මුහුණ දෙන සියලුම අත්දැකීම් ස්ථාන පුද්ගලීන් කතා බහ කරන හැම දෙයකම දත්ත සවිස්තරාත්මකව ගබඩා කරන්නේ අපගේ මතකයේ අපේ මොළයට බ්‍රිටනිකා විශ්වකෝෂයේ ඇති කරුණු ප්‍රමාණය වගේ 5 ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීමේ හැකියාවක් පවතිනවා තවත් වැදගත්ම දෙයක් තමයි අපේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20%ක් පමණ භාවිතා කරන්නේ අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට බොහෝ වෙලාවට අපිට හිසරදයක් ඇතිවෙන්නත් එක් හේතුවක් විදිහට ගන්න පුළුවන් අපේ මොළයට ඔක්සිජන් අඩුවීම ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාර වන බවයි ඇමරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනේ. මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලින් ආගම දහමට නැඹුරු කිරීමෙන් මොළයේ සැලකිය යුතු වර්ධනයක් සිදු ඇති බවත් එම පරීක්ෂකයින් පවසනවා. Do you know? එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය මින්නිමවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සහ පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවීම අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.